වෙල්ලස TV එන්න අපි අපේ අයට උදව් කරමු. ඉතින් ගම් නියම් ගම් කරා ගිහිල්ලා නගරෙන් නගරයට ගිහිල්ලා මුළු රටේම අවධානය යොමු කරපු වෙල්ලස TV YouTube නාලිකාව මේ වෙනකොට ලෝකවාසී ජනතාව ඉතාමත් අභිමාණයෙන් නරඹන ඉතාමත් ඕනෑකමින් නරඹන විශේෂයෙන්ම වෙල්ලස TV YouTube නාලිකාව ගැන අපිට කතා කරන්න පුළුවන්. එනිසා අද දවසේ අපි ඉන්නේ සියඹලාණ්ඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට අයත් දොඹගහවෙල කරාණ ගම්මානේ දීනානන්ද පොඩි හාමුදුරන්ගේ නිවස නිල වශයෙන් බාර දීම. මේ වෙනුවෙන් දායකත්වය ලබා දුන්නා විදේශගතවලා ඉන්න සහෘද හිතවතුන් රාශිය. පොඩි හාමුදුරන්ගේ ඒ සුන්දර කතාව අහපු වෙලාවේ ඉඳලා අපට සුන්දර වුණාට පොඩි හාමුදුරන්ට සුන්දර නෑ. ගුරක්කන් තලප කාලා ඒක මතක් වෙන තමයි මම අද තුර තලප විතරයි කෑවේ. අපි හාමුදුරනේ පොඩි හාමුදුරුගේ නිවසට ඇවිල්ලා තොන්න කුරක්කක් තලප කෑවා. පොඩි හාමුදුරු එහෙම තමයි කිව්ව කුරක්කන් රොටි කාලා දවල්ට ඉදුඹයට බැදලා අම්මා පොල් ගාලා දුන්නා. ඒකත් එක්ක කෑවේ මහත්තයෝ පුළුවන් නම් එතකොට කොරන්ටයින් වෙලාවේ ඒ කියන්නේ ඇඳිරි නීතියේ දවස් ටිකේම ඉතින් පුළුවන් නම් ඇවිල්ලා යන්න කියලා කිව්ව නිසා මට ඇත්තටම මේක බලන්න ඕන මේ හාමුදුරු කියන්නේ බොරුද ඇත්තද කියන වග තහවුරු කරන්න තමයි මම ගෙදෙට්ට නොකියාම ආවේ. ඒ එන වෙලාවෙත් ඇත්තටම ඒ වෙලාවේ එහෙම ව්‍යංජනයක් නැත්නම් එහෙම ආහාරයක් දැක්කා. හැබැයි ඒක දැක්ක කියලා අපේ හැමෝටම මම අමුතු දෙයක් නෙවෙයි ඕක අපේ හැමෝටම. ඉරුංගු වැට කියන දේ කුරක්කන් කියන හැටද දේවල් මට අමුතු දෙයක් නෙවෙයි. මොකද මට ඒව හොඳට හුරු එක්කෙනෙක්. මමත් ඔය ඉරුංගු වැට තම්බල කාලා බෙදලා කාලා ඉස්කෝලේ ගියේ කොල්ලේ. බඩකින් ඉඳලා ඇති අනන්ත වාරයක් අපේ හැමෝටම මේ වගේ නිවසකට වඩා පුංචි නිවසක තමයි මම හිටියේ. අපේ අම්මලාට නැත් තාත්තලාට එහෙම තිබුණේ නැහැ. තාත්තට දෙන්න හැකියාවක් තිබුණේ නැහැ. අපිට ස්කූල් යනකොට දෙන්නේ එරුඟට බදලා තමයි සමහරක් කාලාට එරුඟුවට තම්බලා අපිට පොල් ගාලා දෙනවා. ඉතින් ඒක අමුතු දෙයක් නෙවෙයි මට. හැබැයි මේ ඉන්න පරිසරයත් එක්ක මට අමුතු දෙයක් වුණා මෙච්චර දුක්ඛිත මිනිස්සු තාමත් මේ රටේ මේ ප්‍රදේශවල ඉන්නවනේ කියලා. මීට අවුරුදු 40කට උඩදී කර්ණේර්නි මීට වඩා අවුරුදු 40කට උඩදී ඔය දේ මම වින්දා. ඒතරයි තමයි මගේ වයස කීයද කියලා නේද? අවුරුදු 40කට උඩදී මේ වින්දා. එතකොට ඒක මට මම දැන් මට දැනනවා. මට කවුරුත් කියන්න ඕනේ නැහැ කාගේවත් දුක. මේ මෙතන ඉන්න කිසි කෙනෙක් ඇවිල්ලා හරිද මට මෙහෙමයි මම මෙහෙම කරන්නේ මම කියන්න අවශ්‍යතාවයක් නැහැ. මූණ බැලුවට පස්සේ සා ප්‍රදේශී යනකොට මට හොඳ දෙයියන්ගේ පීඩය දෙයිය දීලා තිනවා S2ක් අම්මා මගේ මෙලොවට බිහි කරනකොට මගේ S2 පොට්ට කරේ නැහැ මගේ ආදරණීය අම්මා. ඒ නිසා හොඳ S2ක් දීලා තින නිසා මම හැමදේම හොඳට හොඳින් බලනවා. කුකුස් වැස් දෙකක් තියෙන නිසා නේද හිරුනි සිසිර හරිනේ ඉතින් එහෙම නිසා මට කවුරුත් කියන්න ඕනේ නැහැ මට හොඳට දකින්න පුළුවන්. හැබැයි සමහරක් අය මට ඇවිල්ලා කියනවා විශේෂයෙන් මනෝජ් සමයි මට මේ විරානන්ද පොඩි හාමුදුර ගැන කිව්වේ. මනෝජ් ඉන්නවද ළඟට? මනෝජ් සමයි මට කතා කරලා කිව්වේ. ඉතින් ඒ ගැන හොයන්න ආවා. ඊට පස්සේ ඉතිසෙල්ලා අපිට පෙරපාසල් ගුරුතුමිය හමු වුණා. හරි ඉන්නේ තැඹිලි පාට සාරියනගෙන එතුමී අපිට ඉතිසෙල්ලා හම්බ වුණා කතා කරා. ගෙවල් කීපයක් හැදුවා නේද? එම නේද? අපි මේ විවෘත කරලා ඉවරයි ගෙවල්. ඉතින් තව ගෙවල් දෙකක් හැදෙනවා මෙහි. ඉතින් නිවාස හතරක් හැදෙනවා මේ කිලෝමීටර් දෙකක් වගේ ඇතුළත. ඉතින් එහෙම කාගේවත් දේශපාලන හයියක්වත් දේශපාලන පොරොන්දුවක්වත් කාගේවත් දෙයක් අරගෙනවත් නෙවෙයි. හැබැයි කාගේවත් දෙයක් අරගෙන නෙවෙයි කියන්න බෑ. විදේශගතවලා ඉන්න අපේ සෞර්ධ හිතවතුන් සහ ශ්‍රී ලාංකිකයන් අපේ අපට වෙල්ලස TV YouTube නාලිකාව විශ්වාස කරන අය දීලා තමයි අපි හැමෝටම මේවා කරන්නේ. ඔය අතර තුරේදී තමයි මේ කරාන මේ පොඩි හැමෝටමගේ හදන්න ආපිලාවේ තමයි මේ පන්සල හදන්නත් අපට අද වැඩිපුරම ගත්ත ඒ ටීචර් තමයි සම්බන්ධ කරගෙන දුන්නේ. ඉතින් අතරම ලොකු දෙයක් ඒ ටීචර්ත් ලොකු දෙයක් මේ සමාජය වෙනුවෙන් කරනවා. ඉතින් අපේ වෙල්ලස TV YouTube නාලිකාව ඔන්න ඔය විදිහටම කරගෙන යන්නේ. එක ගියක් නෙමෙයි ගිවල් දහස් ගාණක් අපි හදනවා මේ වෙනකොට. ලංකාවේ දැන් හෙට අපි මතුගම හෙට මතුගම ප්‍රදේශයේ නිවසක් බාර දෙන්න සූදානම් දිවන 24ක් වගේ ගියේ. ඒ නිවස දෙන්න යනවා. අනිද්දා අපි හම්දුනේ බුදුරුවාගල පන්සලට යන ඒ පාරේ නිවසක් බාර දෙනවා. දින 20ෙන් හැදුවා. අංග සම්පූර්ණ නිවසක් මේ වගේම ලොකු නිවසක්. මේ නිවස ගහක් කඩාගෙන වෙරිලා එයාගේ මහත්මයා නෑ දාලා ගිල දරුවෝ දෙන්නෙක් එක අතරමං වෙලා ඉන්න වෙලාවෙක ගහක් කඩාගෙන වැටෙන ඉන්න පුංචි කාමරයක් කඩාගෙන වැටෙනවා. ඉන්න තැනක් නෑ. අපි එතෙන්ට යනකොට දේශපාලන කීප දෙනෙක් ඇවිල්ලා ටකරංකොල 10ක් විතර දෙන්නම් කියලා පර්ණ ටකරංකොල 10ක් ගෙනත් දීලා.
ඉතින් අර මිනිස්සයයිට අකරන් කුල 10 බොහොම මාරුවෙන් ගෙදර පවුලේ කෙනෙකුත් අල්ලගෙන ගේ කඩාගෙන වැටිච්ච එක වහන ගමන් හිටියේ මම එතෙන්ට ගියා රයිට් ඉතින් කිව්වා දේශපාලන කෙනෙක් ඇවිල්ලා ටකරන් කුල 10ක් දුන්නා මේ වහලේ වහගන්න කියලා පරණ ටකරන් කුල 10ක් රාජ්‍ය සභාවෙන් ගලවපු 10ක් ඒකෙත් සිදුරු අපේ ආම්තුරුනි ඉතින් බලන්න මිනිස්සු කොච්චරද අසරණද කියලා අසරණ මිනිස්සුන්ට තවත් අසරණ කරනවා ඉතින් ඉතින් ඊට පස්සේ ඒ අවස්ථාවේදී මම ගියා එතෙන්ට ගියාට පස්සේ එක එක දේවල් මට මැවෙනවා මට හිතෙනවා මම දන්නේ අපේ ආම්තුරුනේ මොකද්ද ඒක මොන හාස්කමක්ද කියලා එතෙන්ට ඒ මැවිච්ච දේවල් සහ හිතිච්ච දේවල් අනුව ඒ වෙලාවෙම තීරණය කරා නේද හිරුනි එවලම කිව්වා ඕක හදන්න එපා හෙට උදේ මුල් ගල් තියෙනවා ගලවලා දාන්න ගෙදර සම්පූර්ණ මේ මිනිස්සු මගේ දිහා බැලුවා ගමේ කට්ටියත් එකතු වුණා මේ මොකද්ද මේ කියන්නේ ඉන්න තැනක් ගලවලා දානවා මම හෙට උදේ ඉඳලා කොහොමද ඉන්නේ ඊට පස්සේ මම කිව්වා මමනේ කියන්නේ ගලවන්න ඔය ප්‍රතිසභාවෙන් දීපු ටකරන් දෙන්න යාටම දෙන්න ඕවගේ අසන්න කරන්න එපා මිනිස්සුන්ට මැරෙන්න යන මිනිස්සුන්ට නිකන් පිදුරු ගහක් දීලා හරියන්නේ නැහැ පිදුරු ගහ කඩාගෙන වැටෙනවා නේද මැරෙන්න මිනිස්සු ගිලේ ගිලේ ගිලෙන මිනිස්සු ඉබ්‍රහම් වන්දනේ පිදුරු ගහක් දීලා පුළුවන්ද බේර ගන්න මට කඹයක් දෙන්න බෑ ඊට සමන් ගෝවා අයින් කරන්න ඔට කරන් කොල ටික 10 දාන්න ජේසීපී එකක් ගෙනාවා කොට ටික අයින් කරා ෆ්ලැට් කරා ගෙදර අයින්ම කරා ඊට බොන්ද උදේම පාන්දර ඇවිල්ලා මුල් ගල් තියලා ගේ හදලා ඉවරයි හෙට නම් අනිද්දා ගේ බාර දෙන්න දින 26 අපේ වැඩ ඒ විදියට. ඉතින් සමහර කට්ටිය කියනවා මේක මවනවා කියලා. ඉතින් මේක උනත් බලන්නකෝ. මේ ගමේ කට්ටිය හිතේවි. සමහර කට්ටිය දන්නෙත් නෑ නේද? මෙතන ඉන්න කට්ටිය සමහර කට්ටිය දන්නෙත් නෑ. මේ නිවස අර නිවස ගැන දන්නවා ඇති. මේ නිවස හැදුනද කියලා දන්නෙත් නැතුව. දින කීයද ගිය මනෝෂ්? දින කීපයයි ගියේ. එහෙම මවන්න පුළුවන් ක්‍රම තියෙනවා අපි ගාව. ඒක විශ්වයේ බලයෙන් මැවෙවි. නිසා අපි විශ්වාස කරන අපේ හැමදෙන්නේ බුදුන් වැඩපු දේශයක් මේ ලෝකේ මේ බුදුන් ඉන්නවා අපේ හැමදෙන්නේ අපි දිහා බලාගෙන ඉන්නවා අපි හොඳ නරක කරන දේවල් එක්ක තමයි බුදුහාමුදුරෝ උදව් දෙන්නේ මේ දෙවියෝ අපි දිහා බලාගෙන ඉන්නවා මේ සියලු දෙවිය වහන්සේලා මේ වෙලාවේ උනත් බලාගෙන ඉන්නවා කියන තමයි මට නම් කියන්න තියෙන්නේ මේ විශ්වයේ ලොකු බලයක් තියෙනවා මේ බලය ගොඩක් කට්ටිය දන්නේ නැහැ කරුමක්කාර කමති මොනොත් මේ ගහ දැන් කඩාගෙන යටෙන්න පුළුවන් ඔබ ලොකු පව් කරලා තියෙනවනම් මේ ගහයි අත්තක් කඩාගෙන යටෙන්න පුළුවන් කියන්න බෑ පුතර කී දෙනෙක් ඉන්නවද දැන් පපුවට ඉදික් ගන්නවනේ පව් කරලා තියෙනවනම් බය වෙන්න ඕන පින් කරලා තියෙනවනම් බය වෙන්න ඕනේ මම නම් බය නෑ මේ බිත්ති ටික කඩාගෙන යටලා මම මෙතන මෙහෙමම ඉන්නවා බලන්න අතු කීයක් තියෙනවද කියලා සුළඟක් එන්න ඕනේ කඩාගෙන වැටෙන්න පුළුවා ඒ නිසා කතාවට අවධානය යොමු කරන්න කතාවට එන්නේ නැහැ දෙයියන්ගේ පිටයි හරි එහෙම වෙන්න පුළුවන් ඒ කර්මකාරකමට ගියාත්මික කරපු කර්මකාරකමට තමයි පින් පව් වණුව තමයි ඒවා පරිසම් දෙන්නේ ඒ නිසා අපි කියන්නේ ඉන්නකම් මිනිසුන්ට වෛර කරන්න එපා ක්‍රෝධ කරන්න එපා ඉරිසියා කරන්න එපා දැන් පොඩි හාමුදුර නේද අපි හාමුදුර පොඩි හාමුදුරට නිවස හැදුවා කියලා ඔබ ඉරිසියා කළා හරියයිද දරුවෙක් ලැබෙනවා සාසනෙට පූජා කරනවා යා අම්මා රයිට් එතකොට බලන්න කොච්චර පිනක්ද කියලා හැමෝටම සමරකට අවස්ථාව වෙන්නේ සාසනෙ පූජා කරලා ඒ දරුවා රහ තමයි මේ වාසනාව වෙන්නේ ගියාත්මේ දීලා ඇති නැත්නම් මේ තරම් දේවල් ලැබෙන්නට ස්වාමින් වහන්සේලා 59ක් එකසරේ වැඩමවන්නට මේ බඩු මුට්ටු ලැබෙන්නට මුළු ගමටම කන්න දුන්නා නේද අඩුපාඩුවක් වුණාද කාටවත් නෑ නේද තවත් තියෙනව නේද කන්න අර තින් ගොඩ ගහලා මේ බත් මිටක් ගහන්නේ මම ආශිර්වාද කරන්නේ අපේ සෞරද හිතවතුන්ට ඒ නිසා අපේ විදේශගත වෙලා ඉන්න සෞරද හිතවතුන් නිසා තමයි අපිට මේ තරම් ශක්තියක් ලැබිලා තියෙන්නේ ඔවුන් පුණ්‍යානුමෝදනා කරනවා මේ වෙලාවේ අපි හැමෝටම ඉතින් වෙල්ලස ටීවී කණ්ඩායමද ඇවිල්ලා ඉන්නවා කීප දෙනෙක් ඔෆිස් එකේ ඔවුන්ගේ දායකත්වය මට විශේෂයෙන්ම ඒ කණ්ඩායම ගැන මතක් කරන්න ඕන හිරුණු ඇතුළු ඒ සියලු කණ්ඩායම ලොකු දායකත්වයක් ලබා දෙනවා මට මේ ගමන යන්නට ඉතින් අපි මේ ගම වෙනුවෙන් අපි හැමෝටම පන්සල හදන්න පටන් ගත්තා මේ වෙනකොට පන්සලේ නායක හමුතුට අවුරුදු 72යි දානශාලාවක් නැහැ වැසිකිළියක් නැහැ මට අවශ්‍යතාවයක් තිබුණා වැසිකිළිය යන්නට අපි හමුතුනේ මම එතෙන්ට යනකොට මට හිතා ගන්න බෑ මේ නායක හමුදුර යන තැනක් දෙමේ අපි හමුදුනේ මේ මෙතනද ඔබ වහන්සේ වැසිකිළිය යන්නේ ඕ මහත්තයෝ අඬ අඬා කිව්වේ අවුරුදු 72යි මේ ගමේ සල්ලිකාරෝ ගී දෙනෙක් ඉන්නවද මේ ගමේ සල්ලිකාරෝ ගී දෙනෙක් ඉන්නවද කියන්නකො ලොකු ලොකු මුදල් ආලිලා එතකොට වැඩි අපේ ශ්‍රීමාල් හඩ්‍ය අධිපතිතුමාට එහෙම හිතන්න එපා
මොකද එතුමා ලොකු දායකත්වයක් මේකට දුන්නා ලොකු දායකත්වයක් දෙනෝ මේ ප්‍රදේශයේ මම දන්න තරමින් එදාන අවුරුදු මෙයා පුංචි කාලේ මං හිතන ඒකට අතදරුවත් හම්බ වෙලත් නැහැ මං එනකොට තාත්තා හම්බ වෙනකොට ශ්‍රීමාල්ගේ මේ ශ්‍රීමාල්ගේ තාත්තා ශ්‍රීමාල් තාත්තා හම්බ වෙනකොට මෙයා හම්බ වෙලත් නැහැ අම්මා බඩේ අම්මගේ බඩේ මං හිතන්නේ එතකොට එයා එතකොට මං හම්බ එතකොට ඒකට ටික තාත්තලා බව දන්නවා ඉතින් ඒ තරම් මේ මිනිස්සුකම් බලන්නකෝ බුදු පිළිමේ කොතනද තියෙන්නේ කියලා ශ්‍රීමාල් හඩ්වැයකේ දැකලා තියෙනවා මම කියන්න ඕනේ නැහැ සීමලාණ්ඩුව මම ගියායි නිවසට එතන තියෙන්නේ ඒ විදිහටමයි වැරදිලා තියෙනවද මේ මිනිස්සුන්ට ඉර්සියා කළා හරියයිද ඇයි වරදින්නේ නැත්තේ ඒක තමයි රහස බොරුවට අපේ හාමුදුරනේ පන්සිල් පද පහ ගන්න බෝහන්සෙලත් නේද අත්‍යම සත්භාවයෙන් බෝහන්සෙලා පන්සිල් පද පහ ශබ්ද නගා කියවනවා මේ මිනිස්සු රකී කියලා රකින්නවද රකින්නේ ඒ වෙලාවට සුදු ඇඳුමෙන් ඇදිලා ඇවිල්ලා පන්සලට වෙලා ශබ්ද නගලා කියනවා හැබැයි පන්සිල් පදා රකින්නේ බුදුහාමුදුරෝ කියලා නෑ අයියෙන් ගාථා කියන්නේ කියලා බුදුහාමුදුරෝ දේශනා කරලා තියන්නේ අපේ හාමුදුරනේ බුහන්සලා හැමදාම කියන ඔය කතාව පන්සිල් පද පහ රකින්න කියලා නේද ඉතින් ඒක රකින්න නැතුව ශබ්ද නගලා කෑ ගැහුවලා කිව්වට වැඩක් නෑ ඒ වගේම අනිකාට වෛර කරන්න එපා කෝධ කරන්න එපා ලෙන්ගතුකම තියාගන්න අපි ඉපදෙනකොට කිසිවක් අරන් එන්නේ නැහැ අම්මගේ කුසෙන් එළියට එනකොට අපි කිසිවක් අරන් එන්නේ නැහැ අඩුගානේ ඇඟේ රෙදි කැවල්ලක්වත් අරන් එන්නේ නැහැ අපි මිය යනකොට කිසිවක් අරන් යන්නේ නැහැ අඩුම ගානේ ඔය ඇඳන් ඉන්න ඇඳුමවත් අපට හිමි නැහැ ඔය ලස්සනට ඇඳන් ඉන්න ඇඳුම අනුන්ගේ ඇඳුමක් අඳලා යවන්නේ අවසන් ගමන ඉතින් එවැනි පරිසරකයයි අපි ජීවත් වන්නේ එවැනි සමාජ පරිසරයකයි අපි ජීවත් වෙන්නේ ඇයි එතකොට අනික් කාට ඉරිසියා කරන්නේ ඇයි වෛර කරන්නේ ඇයි වැටේ ඉන්නට මරා ගන්න ඒ නිසා ඔබට කියන්නේ හොඳින් ජීවත් වුණොත් හැමෝටම හරි ආවි ඔබගේ හිතේ තියෙන එකක් එළිය තියෙන එකක් බොක්කේ එකයි හක්කේ එකයි දෙකම එක වෙන්න ඕන ඉතින් කොච්චර කිව්වත් මේ මාතාරින්න කියලා සමහරක් කරලා දෙමව්පිය දරුවන්ට ඉඩම් කඩම් දෙන්නේ නැහැ බදාගෙන ඉන්නෝ මේ අරගෙන යන්න වගේ හරියට නේද දරුවෝ පස් දිනාට ඉන්නෝ නම් පස් දිනාට සමසේ බෙදලා දෙන්න ඔබ බදාගෙන ඉන්නපා කවදාවත් අරන් යන්න වෙන්නේ නැහැ ඉතින් ඒ නිසා අපි කියන්නේ ඔබේ ඔළුව හදනවා අද දවසේ මේ අනුශාසනා වගේම අපේ කතාවත් එක්ක අපි ඔබට කියනවා වෙල්ලස ටීවී එකත් එක්ක ගනුදෙනු කරනවා නම් වෙල්ලස ටීවී එකත් එක්ක එකතු වෙනවා නම් ඔබේ මනුස්සකම තියාගෙන එකතු වෙන්න හොර මරකම් ජරා වැඩ බලු වැඩ නැතුව මේ සමාජය අපි කරන්නේ හොඳ වැඩ ආගම දහම අනුව ජීවත් වෙන්න පුළුවන් නම් එහෙම පරිසරයක් විතරයි අපි හදන්නේ අපි දේශපාලන පරිසරයක් හදන්නේ නැහැ හැබැයි මිනිසුන්ගේ ඉල්ලීම තියෙනව නේද සමහරක් කට්ටිය මට දැනුත් කියනවා ඇවිල්ලා ළඟට ඇවිල්ලා මෙහෙම කරන්න කියලා තමන්ගේ ගමේවත් හදාගන්න බැරි මහලොකු කියන මාධ්‍යවේදියෝ වෙල්ලස ටීවී එකට අභියෝග කරනවා පුළුවන් නම් මං කියනවා ප්‍රසිද්ධිය අභියෝග කරනවා පුළුවන් නම් කරලා වෙන්නන්න කියලා මාත් එක්ක මූණට මූණ අපිට පහුගිය දවසට ඔය FM නාලිකාවනුත් ගහන්න ආවා ඔහු තමයි මැදිහත් කරුවා උනේ මහලොකු බැලුංගල කියලා අන්තිමට බැලුංගල කුඩු වුණා කුඩේ කුඩු වුණා ඉඳලා ඉඳලා දුන්නේ සුපරි ගලකට ඈ වෙල්ලස ටීවී එකට ගහන්න ආවේ හැබැයි කුඩේ කුඩු වුණා තමයි කියන්න තියෙන්නේ අහන්න ඔවා තව අහන්න අහලා බලන්න අපි කරන්නේ හොඳ වැඩ ඒ නිසා බුදුහාමුදුරන්ටත් ගැළව ගහුවනේ බුදුහාමුදුරෝ බුදු වුණානේ නේද මොන බාධක ආවා බුදු වුණා ඒ නිසා අදිෂ්ඨානයක් තියෙනවා නම් ඒක කාටවත් නවත්තන්න බෑ සක්කරයටවත් නවත්තන්න බෑ ඒ නිසා ඒ මාධ්‍ය වේදියෝම් කියා ගන්නයි උන්ට නම් මම කියන්නේ පුළුවන් නම් ටොයිලට් එකක් හරි හදලා දෙන්න කියලා තමයි කියන්න තියෙන්නේ. ඒ නිසා මෙච්චර දේවල් කියන්නේ ඔබ දැනුවත් කරන්න. අපි ගැන දැන් මේක අපේ හැමදේම මෙතනින් එළියට ගියාට පස්සේ මෙතෙන්ට එවැනි පුජුල එනවා අපේ හැමදේම. ඇවිල්ලා ඔන්න කියනවා මෙහෙම කරා. මෙච්චර මුදලක් අරගත්ත මේ ගේ හදන්න. ලක්ෂ කීයක් හම්බුණාද කියලා දන්නවද මේකට? ලක්ෂ ගණන් හම්බුණාද? ප්‍රසිද්ධි මේ කියන්නේ අපි මේ ගෙවල් හදන්නේ අපි හැමෝටම බොහොමසේ දැනගන්න එපා මේ කිව්වට තරහ වෙන්න එපා අපි හැමෝටම දැනගන්න ඕන අපි මේව හදන්නේ වෙල්ලස ටීවී YouTube නාලිකාවේ අපි දානවා YouTube එකට දැම්මට පස්සේ විවිධ කට්ටිය කතා කරනවා රුපියල් 2000ක් දැම්මා 1000ක් දාලා දිනවා 500ක් දාලා දිනවා 10000ක් දාලා දිනවා 100ක් දාලා දිනවා එහෙම එකතු කරලා එකතු කරලා එකතු කරලා තමයි කට කැඩෙනකන් අර ස්ටාප් එක අතනෙ වෙන්න වෙනවා අර හිරු නිලා සිසිදලා මේලකල ඔය සෙට් එකම ඉන්නේ කතා කරලා කතා කරලා කතා කරලා
එකතු කරලා එකතු කරලා එකතු කරලා තමයි පුළුවන් විදිහට මෙහෙට එවන්නේ. තාමත් නැහැ ශ්‍රීමාල් හාඩ්වෙයාර් එකට නේද? නැහැ නේද? කොයි ඉන්නවද? නැය ගන්න විලන වෙන්නේ අද නම් දෙන්නේ නැහැ පුතේ. පස්සේ දෙන්න. එකතු කරලා දෙන්න. අපේ විදේශගත වෙලා ඉන්න සෞර්ධ හිතවතුන් එවයි. ඉතින් නැයට තමයි බඩු ටික ගෙවන්නේ. කෝල් කරපු ගමන් හැබැයි වැඩේ කරනවා. නේද මනෝජ්? මනෝජ් ගිහලා එතනට ගිහලා බඩු ටික ඉල්ලුවන් දෙනවනේ. දුන්නනේ? දුන්නනේ. බෑ කිව්වේ නැහනේ. මේ මනුස්සකමට අපි ගැන දන්න නිසා ඔහු අපි එහෙම සල්ලි නොදී ඉන්නේ නැහැ දෙනවා කියලා දන්න නිසා තමයි එහෙම දෙන්නේ. ඉතින් එහෙම එකතු කළා තමයි මේ හැදුවේ. නැත්තම් එකපාර ලක්ෂ 10ක් දාලා එකපාර ලක්ෂ 15ක් දාලා ගෙවල් හදන්නේ අපි. අපිට එහෙම වැටෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා එකතු කළායි හදන්නේ. සොබ දැනගන්න ඕන මේවයි ප්‍රසිද්ධි. ඒකයි මේවා කියන්නේ. නැත්තම් සමහර කට්ටිය අපි හැමෝම මගේ ළඟට වෙලා අනේ අපේ ගීත් හදලා දෙන්න අපේ ගීත් එහෙම හදන්න අපි ගාව සල්ලිකාරෝ නෙමෙයි අපි. අපි මාධ්‍යවේදියෝ. හැබැයි අපි මාධ්‍යවේදියෙක් හැටියට කටයුතු කිරීමේදී අපේ වචනේ අපේ අපි කියන දේවල් මිනිස්සු අහන කොටසක් ඉන්නවා. විශාල පිරිසක්. අපේ වචනේ අහලා මට රුපියලක්වත් ඕනේ නැහැ කෝල් කරොත් මට දැන් ගයක් හදන්න පුළුවන් මෙහෙ එක ශ්‍රීමාල් හාඩ්වෙයාර් එකට කතා කරන්න බඩු ටික යවන්න ගුණ යවනවා. ගී හදන්න පුළුවන් නේ හිරුනේ මොනවද? පස්සේ සල්ලි දෙන ගාන කියලා ශ්‍රීමාල් යවයි. මොකද ඒ විශ්වාසෙට. එහෙම විශ්වාසයක් රට පුරාම තියාගෙන ඉන්නේ ලෝක පුරාම තියාගෙන ඉන්නේ. මේ මිනිස්සු අපේ දුරකතන ඇමතුම වෙන ඒවා අපි හඳුනන පුදුමාකාර ලිංගතුකමින් එනවා අඬනවා සමහරක් කට්ටිය. මේ කඳුළු කතා අහලා. මෙච්චර දුප්පත් මිනිස්සු මේ ලංකාවේ ඉන්නවද කියලා අහනවා. ඒව දැක්කේ දැන් තමයි. ඉතින් අපේ පිටපු නායකයෝ කිව්වනේ මැටිකවල් නැහැ කියලා. නේද? නේද? අන්න මැටිකවල් නැහැ කියපු අයට කොහොමද හම්බ වෙච්චි? පහරේ නේද? මේ සැරේ. හොඳයි නේ? ඔබට සතුටුයිද දැන් කියලා තමයි අහන්න වෙන්නේ නේද? නේද? අන්න දැක්කද කලකම් පළදේ කියන්නේ ඔවයි. මිනිස්සුන්ට ගරහන්න හොඳ නැහැ. බුද්ධ ශාසනයට ගරහන්න හොඳ නැහැ. අහිංසක මිනිස්සු පාවිච්චි කළා රජ වෙන්න බෑ. තේරුණාද? කලකම් පළ දෙනවා. කොයි වෙලාවක හරි. ඒව තමයි පළ දුන්නේ. මෙහි පිට පළ දෙනවා කියන එකයි. අපායත් මේක, දිව්‍ය ලෝකත් මේක. ඒ නිසා ගොඩක් දේවල් කිව්වා. මම මේ ටික කිව්වේ අපේ හාමුදුරුවන්ගෙන් විශේෂ අනුශාසනාවක් අහන්නට. ඒ නිසා තමයි අද දවසේ ඔබ වහන්සේට දැනන දේ වෙලස TV YouTube නාලිකාව ගැන කිව්වා අපි. අපි මොනවද කරන්න කියලා කිව්වා? අපි රට වටාම ගෙවල් හදනවා, වතුර දෙනවා, විදුලි දෙනවා, විදුලි පහසුකම් දෙනවා. ඒ විතරක් නෙවෙයි අපි හැමෝටම මේ වෙනකොට අපි මේ ගම්මානේ දැන් අද මම මේ කට්ටියට එන්න කිව්වේ. මේ ගම්මානේ පාරවල් සියල්ලම සුද්ධ කරන්න අවශ්‍ය මැෂින් ටික අපට දෙන්න පුළුවන්. තලකොළ මැෂින් ස්ථීර වශයෙන් අද දවසේ අපිට ඉදිරිපත් වෙන්න කවුරු හරි අපි ඒව දෙන්නම්. ඒ වගේම ටොයිලට් නැත්නම් ඒවට පහසුකම් දෙන්න පුළුවන්. නිවාස ප්‍රශ්න විසඳන්නම්. හැබැයි අනිත් මිනිසුන්ට කඩේ යන්න ලෑස්ති වෙන්න එපා. අපට කඩේ යන්න. ඇයි ඒ කිව්වේ? මනුස්සකමට වෙන මොකටවත් නෑ යන්නේ කියන්නේ කඩේ. මනුස්සකමට. තමන්ට ටකරං කුලේට බත් පැකට් එකට අරක්කු කාලට රැවටෙන්න එපා. හැබැයි මේ සැරේ රැවටුන්නේ නෑ කියලා ඔප්පු කරලා ඔයාව පෙන්වන්නේ. හැබැයි මෙතන දේශපාලන නෙමෙයි කතා කරන්නේ. මොකද රටේ තියෙන දැන් තියෙන වාතාවරණය යම් තත්ත්වයකට හොඳයි. අනාගත බලාපොරොත්තු සුරක්ෂිත රටක් කියලා අපිට දැන් හිතන්න පුළුවන් කාලය ආවිල්ලා. වෙනදා අරහෙටත් මෙහෙපෙල්ලනෝ මෙහෙටත් වෙන්නෝ කවුද? කවුද තාත්තා කියලා හොයාගන්න බැරුව නීතියේ නේද රටේ? ඈ නියම තාත්තා දන්නේ නෑ ගෙදර. ඈ තාත්තාට කොන්ද පණ දෙන්න ඕන ගෙදර. නේද? ගෙදර පාලනේ තාත්තගේ හොඳ පණ තියෙන්න බෑ. තාත්තා වෙන එකෙක් වුණොත් එහෙම මොකද වෙන්නේ? අම්මත් පිස්සු කෙලිනවා. ළමයිනුත් පිස්සු කෙලිනවා. ඒක තමයි රට රත් උනේ. හැබැයි දැන් අපි නම් ගම කියන්නේ නෑ. දැන් තාත්තා හොඳයි කියලා දැනනවා. බලමු අපේ තාත්තා හොඳ නම් අපේ රට, අපේ ගම, අපේ නගරය, අපේ නිවස හොඳ වෙන්නට ඕන. අපි බලමු අවුරුදු 5ක් නේද? නේද? බලමු.